මම හේමක සනානායක ජාතික ජනබලවේගේ නීතිඥූ කොළඹ සංවිධානය සභාපති. අප කීප වටාවක්ම දක්වලා තිබෙනවා. මෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ එමනත්තම් මිනිස්සුන්ගේ ශිෂ්ටත්වේ සාධාරණත්වේ තියන කොඳුනාරටිය පදනම තමයි අධිකරණය. නමුත් ර්ග කාලයක් තිස්සේ මේ අධිකරණයට සිදුවන බලපෑම්. රටේ යුක්තිය ඉෂ්ඨකිරීමේ ක්‍රියාවලයේ ලොකු බාධාවක් බවට පත් වෙලා තිබෙනවා. රිෂාර්් බදුරදීන්. මහත්මයා අධිකරණයට පහරදීමක් සිදුවන. කිසිදු පියව රක් සිදුවන් ගත්ත එ නැේ කාලේදී. ඊට පාස අරගලය කාලයේදී පාර්ලිමේන්තුව අසලදී අත්තඩංගුවට ගත් තරුණ තරුණියන් ල මහෙස්්‍රාත්තුමිය විසින් ඇලබාදී ඇපලබාදීමක් සිදු කළා. ප්‍රතිඵලයමොකදද වනේ. කඩුුවල මහෙස්්‍රාත්තුමියගේ ආරක්ෂාව රෑලි වෙනකොට ඉවත් කළ. කඩවෙල මහෙස්ත්‍රාත්තුමිය කියන්නේ අපි දන්නවා මේ මෑති ඉතිහාසේ අධිකරණ ශේෂත්‍රයේ බිහිවෙලා ඉන්න විශිෂ්ඨතම ඇය ජජර්ස් ජර්නල් එක වෙතුුවෙන් ලබා දෙන ලිපිවලදිී ගෝල් මෙඩ්ල ලබාගත්ත වෙනසුරුවරිය ඉතාමත්ම දක්ෂ විනිසුරුවරිය. කිසිදු හිරිකිිතයකි තොරව ඇවිසින් ලබාදීපු නියෝගයකට විරෝධය පළ කරන්න රජය කළේ මොකක්ද ඇගේ ආරක්ෂාව අයින් කළම්. සරවන රාජා විනිසුරතුමා මුලතිවූ අධිරණය ප්‍රකාශ කරන්නේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කලා කියලා. අපි වාශසනාවන්තයි කඩුවෙල මහිස්ත්‍රත්තුමිය ඒ බලපෑම් හමුවේද්දී ඇය ඉවත්වීමක් සිදුවන් නැහැ. එවැනි ඉවත්වීමක් සිදුවනානම් ඒකත් අධිකරණයට සිදුවන දැඩි බලපෑමක් කියලයි අපිට පෙනියන්නේ. ඒක ම අපිට මතකයි පලාාත්පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන්, ක්ෂ්ාති කරන විර සුරුතු මන්ඩලා විසින් හමු මුදල්ද ලබාදීමක් සිදුකරන්න එක කියලා නෝගයක් දුන්නට පත්සේ. ප්‍රේමණ දොළවත්ත කියන මන්ත්‍රීවරයාත් ශයහන් සෙමසිංහ කියන රාජ්‍ය මතිවරත් පාර්ලිමේන්තුෙන් ඉල්ලනවා පාර්ලිමේන්තු සිලෙක් කමිටිය එකක්. කමිතුක් වර ප්‍රසාද කමිතුුවක් පත් කරන්නට එකේ. නමුත් ප්‍රේමනා දොළවත්ත කියන්නේ අප සගේ නීතිද්නවරෙක් ඔහු ඒ නොදැන කලා නොවෙයි. මේ ඉල්ලීම් පිටිපස් ඇතිබුණේ රාජපක්ෂ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අදිසි හස්තය ගරු වෙනසුරු තුමන්ලාට පාලිමෙන්ට්‍රී සසිෙක්කමිටි එක පත් කරලා තේරමි සබය ස භාවක් වරප්‍රසාද කමිටුවක් පත් කල්ලා ඒකට ඇවිල්ල පිළිතුරු සපයන්නයි කියලා දැක්වා නිදහස්සට හේතු ඇහුව අද වෙනකොට ඒකට මුහුණ දීගණඩ බැරුව ඒකට වෙච්ච දෙයක් නැවදංඟලන ොකක්්ද මේ කරන්න ත්සාහ කරන්න ගරු විනිසුරුතුමන්ලාව බියගැන්වීම තමයි මේ සිදු කරන්නේ. මුලතිවූ අධිකරණය ගරු වනිසුරතුම කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. ඔහුට දර්ජනය වීමක් සිදුවනා කියලා. ඒක මොහුට නිදහසේ ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙනයන්ට බැහැ කියලා හු මේ වන ට රට අතැරල ගිහිල්ලත් තිවර. ඔහු විසින් අසනලද නඩුවල අන්තර්ගතයේ තිබෙන කරුණු පිළිබඳව නොවෙයි අපි මේ ප්‍රශ්න කරන්නේ. හොඳට මතක තියාගන්න රටේ වනිසුරු වරයකුට බලපෑම්වලින් තොරව, තර්චනය කිරම්වලින් තොරව, මේක අහන්න බැයිනම් නඩුවක් අහන්න බැයිනම් රටේ තිබෙන ස්වාධීනත්වය රටේ තිබෙන යුක්තිය සාධාරණත්වයට මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳ අපිට ගැටුවක් තියෙනවා. එම නිසා අපි ආරාධනා කර සිටිනෝ අප ඉල්ලා සිටිනවා බැගෑ පත්ව අධකරණ සේවා කොමිෂන් සභාවට අපිට විශ්වාසය තිබෙන එතන පමණයි. අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ ඉහ. ආතනවලින් අප පඉල්ලා සිටිනවා. සරමණ රාජා විනිසුරතුමාගේ දුදග්ගනවිල්ල පිළිබඳව සාධාරණ පරීක්ෂණය අපිට කරලා දෙෙන්ඩ. පොලිසියට විුරුද්ධව කියනවා සරවණ රාජ විනිසුරතුමා විසින් ඔහුගේ ආරක්ෂ වඩු කලක් කියල ඩුවල විනිසුරු තිමේ කලාගේ. මේක පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා අපි එහෙම දෙයක් කලේ නෑ කියලා. ඒ අවසානාත්මක නෑ චෝධිත පක්ෂයක්කවා චෝදනාව ලබපු පක්ෂයක් ඉන්නවා රුද්ධව චෝදනාවත් යන ආරක්ෂා අඩු කලාකය. කරුණා කල්ල මේකේ සත්‍ය අසත්දතාව ස්ොයන්න. ගරු වනිස්සුරු තුමන්ලාට නිදහස්සේ ස්වාදීනව තමන්ගේ මතයානුව නීතියට අනුව තීන්දු තීරණ ලබා දෙන්න පහසුකම් පසුබිම රජයක් විසින් සකස් කළ යුතුයි. මතක ති ගන්න මේතත්ව තව දුරට අදග්‍යොත්. යේ මංහිවිශවාස කරන අයියේ මේ ලංකාවේ අයිතිහාසික නඩු තිීන්දුවක් ලබාදුන්නා. නසි මොහමට කියන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මුස්ලිම් කොංග්‍රෙසේ පක්ෂමාර රීමත් සමගම එතැන්දී පාර්ලිමේන්තුව අසුන එමනත්තන් ඒක නීති විරෝධී කිය ලගරු ශ්‍රේෂ්ඨාධකරණය තිීන්දු කළා. දැ මතක තියාගන්න මේ තීන්දුව පිළිබඳව ආණ්ඩුව සන්දෝස වෙන්නේ නෑ. මඟර කියපු පෙළගැස්ම යාකාරයෙන්ම සිද්ධ වුවහොත් හොඳට මතකතියාගන්ඩ නසේර මොහොමට නඩුතුතිීන්දුවට විරුද්ධවත් වර ප්‍රසාද කමිටු අත්පත් කරන්නට ඉඩ තියෙනවා. ඒකට විරුද්ධ පාලිමෙන්ටු සිලෙක්කමිට එක පත්කරන්න ඉඩ තියෙනවා. ගරු විදස්සරු තුමන්ලාගේ නිවැස්වලට ගල්ගහල්ල විරෝධය පලකිරීමේ තරජනයක් තිබෙනවා. අපි මේ යන්න ගෝත්‍රිකවාදී සමාජයකට. අපි අන්න නීතියේ උත්තරීතර බවතියන සමාජයකට නොවෙයි. සාධාරණත්ව යුක්තිසාහගත බවතිබෙන සමාජයකට නොවෙයි. අපි ගමන් කරන්නේ ගෝත්‍රරිිකත්තුවය කෙරෙයි. මේ රටේ ජනතාව වහාම නතර කල්ල යුතුයි. ජාතික ජනබලවේ නීතිදවර හැටියට සුනිල් වට කගල සහෝදරැකිව්වා වගේ. අපි මේ තත්ත්වයම් පිළිබඳව සියලු කරුණු අපි ජනතාව ඉදදියට නීතිද්වරු ඉදිරියේයට ඉදිරිපත්කිරීමට අපිටයුතු කරනු. අප ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන් මේ කරුණුත් සමග. අධ්‍යනය කල් අපිත් සමග එකට හිතගන්නයි කියලා. මේ හිට ගන්නයි කියලා. අපි ආරාධනාකාරණය ජාතික ජනබලවේගේ සමඟ නොවයි. අපි ඉල්ලා සිටින්නේ සාධාරණත්වය යුක්ති සහගත්වය අධිකරණය ස්වාධීනත්තුවය වෙනුවෙන් රටේ ජනතාව පිෙනී සිටියයුතුයි නැත්තං ඔබේ නිමසට ඇවිල්ලා. ඔබේ දොරට ඔබේ ගේට්ටුවට තට්ටු කරන තුරු ඔබ දන්නේ නැහැ. අපි ඒයට වහාම විරුද්ධ වයුතුයි. ඊළඟට. මේ රනිල් රාජපක් ෂාණ්ඩුව මේ රටය තිබෙන කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් සපේල නෑ. රනිල් වික්‍රමසිංහ හොඳටම දන්නේ. ප්‍රශ්නයක් තියන උද්ගෝෂණයක් තියන තැනකට මිනිස්සු තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කර ැකට අපිට හොඳට මතකයි මේ මැතකද සිදුුවවෙච්ච ෘතිය සමති අරගලවලට ස උද්ගෝෂණවලට එක් පිළිතුරයි මේ ආණ්ඩුවට තියන්නේ. ඒ තමයි පොලිසිත් හමුදාවත් එතන්ට යවලා තිරිසන්නුන්ට වගේ ගහලා මිනිස්සුටික පන්නන එක විතරයි තියන්නේ. ප්‍රශ්නවලට පිළිතුරු නෑ. ිනිස්සුගේ දුද්ගැනවිල්ලට පිළිතුරක් නෑ. මිනිස්සුන්ගේ තිබෙන ආයාචනාවංවලට පිළිතුරක් නෑ. මර්ධනය පමණයි, බියගැන්වීම පමණයි. මේ තිබෙන මර්ධනේසාහ බියගැන්වීමේ අදිසි අස්තය අධිකරණය වෙත්ත යොමුවීම වලක්වා ගැනීමටයි අපි මේ උත්සා දරන්නේ. මතක තියාගන්න රටේ ජනතාවට පාලිමේන්තෝ ගැන විශ්වාසයක් නෑ. රජයේ නිලධාරීෙන් පිළිබඳ විශ්වාසයක් නෑ පොලිසිය පිළිබඳ විශ්වාසයක් නෑ මිනිස්සුන්ට විශ්වාසයේ තිබුණ අධිරණය ගැන විතරයි. ප්‍රශ්නයක් ඇතිවඕනොත් අපේ මිනිස්සු කියන්න පුරුදුවෙලායිටිය අපි උසාවයේ දි බලාගම කියලා. දැ ඒකත් නැතිවෙන්නේයන්. එමෙ සසාපි ඔබතුමන් ලගෙන් සියලු දෙනගේ මිල්ලා හිටිනවා මේ කාහන. අසන් බලන සලුදනගේ ම පිල්ලා හිටනවා ජාතික ජනබලවේගේ නීතිදය සංවිධානය හැටියට. කරුණා කල්ලා මේ තිබෙන. විකාශන අධිකාරී පණත්, මරගගත පනත් අධමය ත්‍රශ්ණ විරෝධී පණත් මේවා ඉදිරිපත් කරමින් රටේ ජනතාව පාලනය කරන්න බියවදදන් කරන ක්‍රමවයදයන්ට දැඩිලෙස විරෝධය පාන්න. ඒවා ඒයාකාරයෙන් ඉෂ්ඨ කරගැනීමට මේආණ්ඩුව සිදුකන්න වනිුසුරුවරුම් බියගැන්වීමේ ක්‍රියාවලියයටත් වහාම වහවහා අදහිටම. මේ තත්පරේම ඔබල්තුමන්ලාගේ විරෝධය ඉදිරිපත් කරන්න. ඔබතුමන්ලට හැක ජාතික ජනබලවේගේට හැකයි කියන පනිිවිඩේමල් ලබාදමින් මනි හදේඩක්.